අපේ රටේ ප්‍රධාන ආහාර වේල බත් බත සපයන්න 2020 වසරේදී හෙක්ටයාර ලක්ෂ 12කට අධික කුඹුරුවල වී වගා කළා. ඉන් ලබාගත් අසැන්න මෙට්‍රික් ටොන් 51 ලක්ෂයකට අධිකයි. 2022 වසරේ මුල් මාස ත්‍රිත්වයේදී මහකන්නේ සඳහා වගා කළ ගොයම් කැපීම ඇරඹෙනවා. මහකන්නේ අසුණු නෙලීම ඇරඹෙන්නේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවලින්. ඊයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීන් අසුණු නෙළුවා. ඒ සෑම ගොවියෙක්ම සිදු කළ චෝදනාව තමයි අසැන්න හරි අඩකටත් වඩා අඩු වෙලා කියන කතාව. මෙහෙම හරි අස්වැන්නක් ඉතිරුනේ අන්තිම කාලේ ගොයමට දාපු යූරියා ටිකෙන් කියන කතාව ගොවීන් බොහෝ දෙනෙක් පැවසුවා. තාමත් අනුරාධපුර පොළොන්නරුව පැත්තේ කුඹුරු බොහෝමයක කරල් පීදිලා නැහැ. කරල් පීදෙන්න ගොයමේ බණ්ඩියවත් නැහැ කියලා අනුරාධපුර මැදවච්චිය රඹෑව ගොවීන් පවසනවා. යූරියා ගහපු ගොයම මෙන්න මේක දැන් මහ බණ්ඩි. මහ බණ්ඩි ඇතුලේ තිබිච්ච කරල මේක. මේක යූරියා ගහපු එක. දෙකම එකම වයස එකම දවසේ ඉහිපුවා මෙව්වා. මේකේ මොකක්වත් නැහැ. එතකොට මේ කනදර අපි කන්නේ මොනවද? අපි ගොවිතැන් කරන හින්දා නේද උන් ওই පුටුවල ඉඳගෙන කන්නේ. අපිට බත් නැත්තම් උන්ටත් බත් නැහැ තමයි. දැන් අපේ රටේ වීවගාව ගත්තාම ගොවීන් පිරිසක් අස්සන්න නැතුව ලත වෙනවා. තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර දාලා වැඩදුරු තැන යූරියා දාලා යම් අස්සන්නක් ලබාගෙන. තවත් ගොවීන් පිරිසක් කාබනික පොහොර විතරක්ම දාලා සරු අස්සන්නක් ලබාගෙන. මේ කාබනික පොහොර නිසා ලැබුණු ප්‍රතිඵල අපට වැරදුනේ කොතනද? පිරිසක් සාර්ථක වෙන්නත් තවත් පිරිසක් අසාර්ථක වෙන්නත් සිදුවෙච්ච හේතු මොනවද? බඩේ ගින්දර කාටත් පොදුයි. ඒ ගින්දර නිවන්න දැන් සහල් පිට රටින් ගේන්නත් සිද්ධ වෙලා. යාපාන රජයේ යටතේ වක්කඩ කැඩුවා වගේ ආනයනය කිරීමේ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කළේ. ඒ සඳහා දරලා තියෙන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 301ක්. ඉතිහාසයේ අඩුම සහල් ප්‍රමාණය ආනයනය කළා තියෙන ගිය වර්ෂයේ 2020 මෙට්‍රික් ටොන් 16000. අපි ප්‍රතිඥාවක් දුන්න සහල් ආනයනය කරන්න ඉඩ දීමෙන් පසු මේ වර්ෂයේ පුරාවටම නාඩු කිලෝවක් තත්ස මගින් රුපියල් 105ට වඩා වැඩි විකුණන්නේ නැහැ. සම්බ කිලෝවක් රුපියල් 130ට වඩා වැඩි විකුණන්නේම නැහැ. මං අහනවා ආණ්ඩුවේ මොකද්ද මේ දෙබිඩි පිළිවෙත කාබනීකරණයකට ගියේ පාරිභෝගිකයට වස විස නැති ආහාර දෙන්න ඕන කියලා ජනාධිපතිවරයාගේ න්‍යාය. හැබැයි එහෙම තියද්දි බඳුළු ගුණවර්ධන කියනවා බලගේ වකුගඩු නෙමෙයි බොක්ක නෙමෙයි හදවත කුණු වෙලා ගියත් කමන්නෑ තොපිට අපිට කණ්ඩ දෙන්න ඕනේ. ඒකේ ඉඳ පිට රටින් මොනව ජහජරාවක් කරේ අපි ගෙනලා දෙනවා. තව සිංහල අවුරුදු වෙනකොට නාඩු කිලෝ එකක් රුපියල් 300 වෙනවා. අර හන්දි ගානේ කිරිපත් කාපු උන්ට සිද්ධ වෙන්නේ මේ සැරේ හාල් වලින් කිරිපත් කන්න හම්බ වෙන්නේ නැහැ. කෝම් පිට්ටු තමයි උයන්ද වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.